ආයුබෝවන්. අද අපි අපේ යාළුවන්ට ගෙනත් තියෙනවා නවරත්න මුදු. නවරත්න මුදු මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු සහ ඒවා මිල ගණන් කොහොමද ගණනය කරගන්නේ කියන එක. ඉතින් පළවෙනියෙන් බලන්න ඕන සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. මෙන්න මේ කාඩ් එක. ඉතින් වීඩියෝ එකේ අන්තිමට කියන්නම් මේ කාඩ් එක තියෙන වටිනාකම මොකද්ද කියන එක. හරිද? දෙවෙනියට අපි කියනවා අනිවාර්යයෙන්ම මේ ගල් අල්ලලා තියෙන ආකාරය. ඒ කියන්නේ අපි ලස්සනට ගත්තට වැඩක් නැහැ. පාවිච්චි කරනකොට ගල් ටික වැටුනොත් එහෙම එක කලක් හරි වැටුනොත් එහෙම මුද්දේ වටිනාකමක් නැහැ. ඒක දාන්නත් බෑ. හරි? ඉතින් තුන්වෙනි කාරණාව විදිහට තමයි ගල් බර සහ මේ රත්තරන් වල මිල ගණනය කරගන්නේ කොහොමද කියන එක ඒකත් කියලා දෙනවා. හරිද? එහෙනම් අපි දැන් ඩිසයින් ටිකක් බලමු. පළවෙනි ඩිසයින් එක තමයි මේක. මේක weight එක තියෙනවා 7.1. ඒ කියන්නේ පවුමට චුට්ටක් අඩුයි. රත්තරන් වල විතරක් 150165යි. ඩයමන්ඩ් එක 1.07 තියෙන්නේ. ඩයමන්ඩ් එකට 150280යි. ඔයාලට ආපහු ගන්න පුළුවන් 76140ක් විතරයි. අපි බලමු දෙවෙනි ඩිසයින් එක ආවා. මේකේ weight එක තියෙනවා gram 10ක් තියෙනවා. පවුමට චුට්ටක් වැඩි. 221805 රත්තරන් විතරක්. ඩයමන්ඩ් එකේ 174,000යි. සම්පූර්ණ ආපහු ගන්න පුළුවන් වෙන්නේ 81,137යි. ඉතින් තුන්වෙනි ඩිසයින් එකත් ආවා. බලමු කොහොමද කියලා. ඒකේ තියෙනවා weight එක 9.9. 208,455 රත්තරන්. ඩයමන්ඩ් එකට 144,000යි. කොමාරි ඩයමන්ඩ් එකට ආපහු ගන්න පුළුවන් වෙන්නේ 72,333ක් විතරයි. රත්තරන් වලට සල්ලි ඒ විදිහටම ගන්න පුළුවන්. එදාට තියෙන rate එකටම ගන්න පුළුවන්. ඉතින් හතරවෙනි ඩිසයින් එකත් බලමු කොහොමද කියලා. මේකේ weight එක තියෙනවා 9.2 පවුමට වැඩි 193,000යි. ඩයමන්ඩ් එකට 188,000යි. කොමාරි ඩයමන්ඩ් එකට ආපහු ගන්න පුළුවන් වෙන්නේ 94,000ක් විතරයි. හරිද? මුළු ගාන 381,715ක් වුණා. බලමු පස්වෙනි ඩිසයින් එකත් ආවා. පස්වෙනි ඩිසයින් එකේ තියෙන්නේ ඒක පවුමයි. රත්තරන් 186,000යි. ඩයමන්ඩ් එකට ඔක්කොම 336,955යි. රිටර්න් වෙන්නේ 75,200යි ඩයමන්ඩ් එකට විතරයි. හරිද? ඉතින් අපි බලමු මේක ඇත්තටම ඉම්පෝර්ටන්ට් කියන්නේ මෙන්න මේ සර්ටිෆිකේට් එක. ඔයාලා නවරත්න මුද්දක් ගත්තොත් එහෙනම් මෙන්න මේ කාඩ් එකක් හම් වෙන්න ඕනේ. ඒ කාඩ් එක හරියටම print කරලා තියෙන්න ඕනේ ඔයාලා ගත්ත මුද්දේ ඩිසයින් එකම. හරිද? ඒකට අදාළ ඩයමන්ඩ් එකට අදාළ සර්ටිෆිකේට් එක කොච්චර අගයක්ද කියන එක පැහැදිලිව සඳහන් කරලා තියෙන්න ඕනේ. මේ කාඩ් එක නැතුව ඔයාලට ඩයමන්ඩ් එක ආපහු මුදල් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙලද සැලටම හරියාකාරව දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙන්න මේ ගල් ටික අල්ලලා තියෙන විදිය. මේ බලන්න මේ රත්තරන් වලින් මේ ගල් අල්ලලා තියෙන විදිය. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.